ගරු ස්වාමීන් වහන්ස දානයක් වීම පිළිබඳව අපි විවිධ දහම් කාරණා ශ්‍රවණය කොට තිබෙනවා. එතකොට වඩා ආනිශංස සහිත වීමට නම් කෙනෙක් දෙන දාණය එය තමන්ගේ අතින්ම, ඒ කියන්නේ සියතින්ම පිළියෙල කොට පිළිගැන්වීම වඩාත් වටිනවා නේද ස්වාමීන් වහන්ස? එහි බුදුරජාණන් වහන්සේ කාරණා පහක් දේශනා කරනවා. දාහනයක් එක පැත්තකින් මහත් ඵල මහන්සංශ ලබන්නේ. එකක් තමයි සද්ධාවෙන් දන් දෙන්න ඕනේ. දෙවෙනි දෙන තමයි ගෞරවයෙන් දන් දෙන්න ඕනේ. තුන්වෙනිව කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. හතරවෙනිවෙන් ප්‍රණීතව දන් දෙන්න ඕනේ. පස්වෙනිවෙන් සියයෙන් සකසාගත දෙයින් දන් දෙන්න ඕනේ. සද්ධාවෙන් දන් දෙනවා කියන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයන් උදෙසායි මම දන් දෙන්නේ. මම මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ අරමුණු කරගෙනයි මන් දෙන්නේ. මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පසුපසින් ගමන් කරගෙන ආපු ඒ උතුම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ අරමුණු කරගෙනයි මම මේ දන් දෙන්නේ කියන සද්ධාව අපි තුල ඇති වෙන්න ඕනේ. ඒ සද්ධාව ඇති වෙන්න නම් අපි පන්සලට ඉස්සෙල්ලාම දානෙට ගිහිල්ලා ආරාධනා කරන්න යද්දී අපි දක්ෂ වෙන්න ඕනේ නාලා පිරිසිදු වෙලා සුදු ඇඳුමක් ඇඳගෙන අවම වශයෙන් බුලත් අතක්වත් අරන් ගිහිල්ලා ස්වාමින් වහන්සේලට වැඳලා ආරාධනා කරන්න. එහෙම නැත්නම් සීනි ටිකක් තේකොළ ටිකක් ගිලම්පස ටිකක් අරන් ගිහිල්ලා ස්වාමින් වහන්සේට වන්දනා කරලා ස්වාමීන් වහන්සේකට මේ කාරණේ සැල කරලා කියන්නේ. ඒව නැතුව කෙනෙක් කොහේ හරි රස්සාවට ගිහිල්ලා වැඩ ඇරිලා පැය අටේ වැඩ කරලා දාඩිය දාගෙන අර වැඩට ඇඳන් ගිය ඇඳුම ඇඳගෙන හා ස්වාමීන් වහන්සේට පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ එහෙනම් එතන ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. ඒ නිසා දානයක් දෙද්දී මේ මුල්ම පියවර අපි ඉස්සෙල්ලාම ජය ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ගෞරවයෙන් දන් දෙන්න කියලා. දෙවෙනි කාරණේ. ගෞරවය කියන්නේ ස්වාමීන් වහන්සේලාට ලැබිය යුතු ගෞරවය අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර දාට අපි දකින්න ඕනේ පාරවල් වල දවල් 10 මාට 11ට යනකොට සමහර ශ්‍රී විල් වල ස්වාමීන් වහන්සේලා හතර දෙනෙක් වඩම්ම දෙන්න. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් පොඩක් වෙ ඉන්නේ. දැන් කොහාටද මේ දානෙකද ගෞරවයක් තියනවද? නැහැ. සමහර දානජවල් වලට යනකොට වතුර බේසම තියනවා, සුවාය තියනවා. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ කකුල් දෙක හොදන්න. එක්ක ලැජ්ජයි, එක්ක මාන්නේ. මේ හේතු නිසා ඒව සකස් වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තැන්වලදීම අපි දක්ෂ වෙන්න ඕනේ මේවා නිවැරදි ආකාරයෙන් සිද්ධ කරලා. කුසල් පක්ෂේ මගේ ජීවිතේ නෝනා මම අප්‍රමාණ අනුන්ගේ දානගෙවල් පිළිත්ගෙවල් වලට ගිහි ජීවිතේ සම්බන්ධ වෙලා තියෙනවා. ඔය ගිහි ජීවිතේ සම්බන්ධ වෙද්දී මම හැමදාම තෝරගන්නේ ස්වාමීන් වහන්සේලා කකුල් හොදන එක. මං මගේ අත් දෙකින් අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා කකුල් හොදලා තියෙනවා. පුංචි සාමණේරගේ කකුල හේදුවෙත් මම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දෙපාස හොදනවා කියලා. ඒ නිසායි මේ මොහොතේත් නෝනා අපි යන තැන අපි එපා කියද්දි අපි වඩින පාවඩේට මල් වැටෙන්නේ. ඒ සංස්කාර. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මෙවැනි දේවල් කිරීම තුලින්ම අපේ සංස්කාරවල ශක්තිය වැඩි කරගන්න. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා ගෙදෙට්ට වැඩම කරලා ස්වාමින් වහන්සේලාට ආසන පනවද්දී පහසු ආකාරයෙන් සුවපහසු ආකාරයෙන් ඉඳගන්නේ ආසන ටික පනවනවා. සමහරලාට අපිට පේනවා ස්වාමින් වහන්සේලා 19ක් ඉන්න තැන එක පඩික්කමක් තමයි තියෙන්නේ. පඩික්කම දිගට අල්ලගෙන මෙහෙම මෙහෙම යනවා. ස්වාමින් වහන්සේලාට පහසුවෙන් දානේ වළඳන්න ඒ කටයුතු කරන්න අවශ්‍ය දේ සපයන ප්‍රමාණයටයි අපි ගෞරවය ඇති කරගත්තා වෙන්නේ. තුන්වෙනි කාරණේ නෝන කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. ඒ කියන්නේ Taman දකින්න ඕනේ දානීය දීම නිසා අපිට ලැබෙනා වූ ආනිසංස. දානීය දීම නිසා අපිට ලැබෙනා වූ ආනිසංස මොනවාද? ආයුෂ වර්ණයේ සැපේ බලය. ඉතින් මේ විශ්වාසය ඇතුවයි අපි දන් දෙන්නේ. ඉතින් මේ විශ්වාසය ඇතුව අපි දන් දෙද්දී එක පැත්තකින් අපි ඇති කරගන්න ඕනේ මම මේ දානීය පූජා කරන්නේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පැවිදින ආර්ය මහා සංඝරත්නයට කියන විශ්වාසය ඇති කරගන්න. විශ්වාසය ඇති කරගෙන අනිත් පැත්තෙන් අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ කර්මයේ කර්මඵල විශ්වාසය ඇති කරගෙන ඒ දානීය පූජා කරන්න. අනිත් එක දැන් හුඟක් වෙලාවට අපි දානි පූජා කරනකොට ස්වාමින් වහන්සේලාට මුදල් ඇල්ලුවොත් පූජා කරනවා. ඒක අපිට එපා කියලා කවදාක්වත් කියන්න බැහැ. මම ආරණ්‍යගත වෙලා මං කොහේ හරි කුටියක ඉන්න පුළුවන්. මට අවශ්‍ය දානි ටික මං පාත්‍රයක් අරන් ගියක් ඉස්සරහට ගිහලා මං සොයා ගන්නවා. නමුත් ඒ මගේ ජීවිතේ. නමුත් ශාසනයේ පැවැත්ම ශාසනයේ ආරක්ෂාව පිරිවෙන් පවත්වාගෙන යන ගිහිපින්තුල්ලාගේ ඇවතුම් පැවතුම් මේ සියලුම ශාසනික සේවාවන් කරන්නේ පන්සල. එනිසා ඒ ස්වාමීන් වහන්සේලා කියනවා ලයිට් බිල මෙච්චරක් තියෙනවා, ටෙලිෆෝන් බිල මෙච්චරක් තියෙනවා, නඩත්තුව මෙච්චරක් තියෙනවා, බෙහෙත් ඔස්සන්න තියෙනවා කියලා අපිට ඒවා කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒ නිසා යම් හේකින් ඔබලා දානීය වෙලාවේ ස්වාමීන් වහන්සේට මුදල් පූජා කරනවා නම් කොයි වෙලාවකවත් ඒ මුදල් සංඝයා උදෙසා සාංගික කරන තැන තියන්න යන්න එපා.
සාංගික කරන තැන අත පිළිකර ඇතුළු සිසු පිළිකර තියන්න ඒ මුදල් ලැල්ලොක් ටික වෙන කොහරි තියලා තියන්න කියලා ඒ සියල්ල සාංගික කරලා ඊට පස්සේ ඒ මුදල් ලැල්ලොක් බෙදලා දෙන්න. නමුත් මම ඒක අනුමත කරන්නේ නැහැ. නමුත් ඒවා එපා කියලා අපිට කියන්න බැහැ. නමුත් ඒ ආකාරයෙන් කරද්දී අපි සංග්‍යාවත් අපි අපහසුටපත් නොකලා වෙනවා. තමන්ගේ කුසල් ශක්තිය මතු කරනවා. එහෙම නැත්නම් අපි සාංගික කරන තැන ඇල්ලොක් ටික තියලා තිබ්බොත් සාංගික කරනවා කියන්නේ මොකද්ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේට මුගලන් මහ රහතන් වහන්සේට මේ දානේ පූජා කරනවා. එහෙනම් සාංගික කරන තැන අපි ඇල්ලොක් තිබ්බා කියන්නේ අපි ඇල්ලොක් පූජා කළේ කාටද? එන සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව සකස් වුණාද? නැහැ. චේතනාව සකස් වුනේ නැහැ. සංඝයා කියන්නේ කොයි වෙලෙ පිළිසද්ද කියලා චේතනාව සකස් වුනේ නැහැ. ඒ නිසා සාංගික කරන තැන හැම වෙලාවෙම අතපිලිකර ඇතුළු සෙසු පිටිකර තියන්න ඇල්ලොක් තියෙනවා නම් ඒක අයින් කරලා තියන්න. මට මතකයි එක්තරා රාත්‍රියක එක ස්වාමින්වහන්සේ කෙනෙක් මට අඬ ගහලා කිව්වා මං ගිහි කාලේ අනේ මහත්තයෝ මට හරි අකරතැබ්බයක් වුණා අද දවස්. මං ගා මොකද ස්වාමින්වහන්සේ? අද මං දානෙ ගෙදෙට්ට ගියා මට दाने के तरह पाले में नहीं बात करते बालंदन को तो मैं एक पार्ट में केस दाह ऐपुना मटे आप तिरियाई मांग इतनी इनमें दाने में मिलती है दें मां दाने का कितने देंग रहे हाथाई बेलाव अन्य महत्व मटे पुलवान ना क्या हम पास रहे ये ना देने के ला इधर पासलोस से तो पोए दाया खड़वाल वाला बीबे मामा गिदे टेबिल පූජා කළා මම කඩෙන් අර ග්‍රෑම් 100 බිස්කට් පැකට්ටයක් කාලා මම නිදාගත්තා. නමුත් මම මේ වෙලාවේ හිතන්න ගියේ නෑ විනය මොකද්ද ස්වාමින් වහන්සේ හරිද වැරදිද කියන කාරණේ මං හිතන්න ගියේ නැහැ. මං කළේ මගේ බත් පිඟාන අතහැරලා මට තියෙන කුසල් ශක්තිය මං ගත්තා. තේරෙනවද? ඒ කුසල් ශක්තිය අරගෙන මං අද මෙතන ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේ කොහේ ඉන්නවාද කියලා කියන්න මම දන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ ස්වාමින් වහන්සේලා තුලිනුත් ගන්න තියෙන උපරිම කුසල් ශක්තිය අපි මතු කරලා ගන්න. එතනදී හැම වෙලාවම අර සාංගික කරන කාරණේදී මුදල් ලැල්ලෝ එතන තියන්න එපා. ඒ කටු ඉවර කළා ඒවා බෙදලා දෙන්න. නමුත් ඒක මං අනුමත කරන්නේ නැහැ. ඉතින් එතන තමයි කර්මයේ කර්මඵල විශ්වාසය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රණීතව දන් දෙන්න කියලා. එක දෙවි කෙනෙක් එනවා බුදුරජාණන් වහන්සේ ළඟට. එයා අද කහපාටින් ආලෝකේ පතුරවගෙන ඉන්නේ. හෙට එයා එනවා නිල් පාටින් ආලෝක පතුරවගෙන. අනිත් පාටින් එනවා රතු පාටින් ආලෝක පතුරවගෙන. බුදුරජාණන් වහන්සේ කියනවා මෙයා කැමැති කැමැති දේ ප්‍රණීත ප්‍රණීත ආකාරයට දන් දුන්න කෙනෙක්. ඒ කියන්නේ ප්‍රණීත ආකාරයෙන් දන් දෙනකොට කැමැති කැමැති දේවල් අපිට දැන් අපි මේ සමාජයේ කොච්චර ශාස්ත්‍රීය මිනිස්සු ශාස්ත්‍රීය ජීවිත ගත කරන අය ඉන්නවද? නානප්‍රාස ගෙවල් මාලිගා වගේ වාහන නේද? මොනවද මේ? සංසාරේ ප්‍රණීතව දන් දුන්නා. කැමැති කැමැති ආකාරයට කැමැති කැමැති දේ දන් දුන්නා. කැමැති කැමැති දේ දන් දුන්නාම කැමැති කැමැති ශාස්ත්‍රීය භාවයන් ආලෝකයන් ප්‍රභාෂර භාවයන් අපිට ලැබෙනවා. ඒ නිසා ප්‍රණීතව දන් දෙන්න කියලා කියනවා. ස්වාමින් වහන්සේලාට කොලෙස්ටරෝල් තියනවාද, දියරදියාව තියනවාද කියලා ඔයගොල්ලෝ බලන්න යන්න ඕනේ නැහැ. තේරුණාද? එහෙම තියෙනවා කිව්වොත් ඊට අදාළ දේ හදලා දෙන්න. එහෙම නැත්නම් ඔබ දක්ෂ වෙන්න ප්‍රණීතව දන් දෙන්න. මොකද මේ දෙන දේ ඔබටමයි ලැබෙන්නේ. පස්වෙනි කාරණය සියකින් සකසාගත් දෙයින් දන් දෙන්නේ. ඔබ කඩේට ගිහිල්ලා තලගුලියක් ගෙනල්ලා මට පූජා කරනවට වඩා ඔබ ගෙදර තලගුලියක් හදලා මට පූජා කරන එකයි ආනිසංස වෙන්නේ. කඩේට ගිහිල්ලා ගත්තොත් සල්ලි දුන්න ගෙනල්ලා පූජා කරායි කරයි ඔබ ගෙදර තල ටික ගෙනල්ලා තල ටික හොදලා තල ටික වේලලා තල ටික කොටලා ඒක අඹරලා මේ සෑම පියවරෙන් පියවරම ඔබතුල කුසල් සිත සකස් වෙනවා. ඔබ කඩේට ගිහිල්ලා කෑම පාස්සලයක් ගෙනල්ලා පූජා කළොත් එතන බොහොම පුංචි කුසල් සිතක් සකස් වෙයි. ඔබ ගෙදර හාල් ටික ගෙනල්ලා හාල් ටික හොදලා මේ සියලු කටයුතු කරලා ඒ ආකාරයෙන් කරන චිත්තයක් පාසා ඔබ සියතින් සකසා දෙන ඥානෙ ආනිසංස වැඩි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා දන් දෙද්දි හැම වෙලාවම සියතින් සකසාගත් දෙන් දෙන්න කඩෙන් ගන්න තියෙන දේවල් අවම කරලා ගන්න හැම දෙයක්ම අතින් හදලා දෙද්දි තමයි ඒකේ ආනිසංස පක්ෂේ වැඩි වෙන්නේ. ඔබ මේ ආනිසංස පහ රැකෙන විදිහට දන් දුන්නොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ නැවත මනුස්සයෙක් වෙලා ඉපදුනොත් ඔබට මහා සම්පත් ලැබෙනවා. ඒ සම්පත් භුක්ති විඳින්න කැමැත්ත ලැබෙනවා. දැන් සමාජයේ ජීවත් වෙන මිනිස්සුයෝ ඉන්නවා. ඒගොල්ලන්ට කෝටි ප්‍රකෝටි ගණන් සම්පත් තියෙනවා. නමුත් ඒ සම්පත් ඒගොල්ලෝ රිසිසේ භුක්ති විඳිනවා. කැමැති කැමැති ආකාරයට කැමැති කැමැති ආකාරයට සැප විඳිනවා. ඇයි ඒ? පෙර ජීවිතේ දන් දුන්නා මේ කාරණා පහෙන් පරිපූර්ණවයි දන් දුන්නේ. දැන් කෙනෙක් ඉන්නවා. එයා දන් දෙනවා. නමුත් මේ කාරණා පහ සම්පූර්ණ කරන්නේ නැහැ. ඒ කාරණා පහ සම්පූර්ණ නොකිරීම නිසා දන් දීම නිසා එයා
සස්ත්‍රීක වෙලා ඉපදෙනවා. නමුත් ඒ ඉපදිච්ච සස්ත්‍රීක භාවයේ භුක්ති විඳින්න යා කැමති නැහැ. සමහරු ඉන්නවා කෝටි ගාණක් වටිනා ගෙවල් තියෙනවා. ඒක කුලියට දීලා කුංචි ගේක තමයි ඉන්නේ. ගෙදර වාහනේ තියෙනවා. යන්නේ බස් එකේ. අල්මාරිය ඇඳුම් කට්ටල 50ක් තියෙනවා. අඳින්නේ එකම ඇඳුමයි. තේන්න. අප්‍රමාණ සල්ලි වියදම් කරලා කන්න බොන්න පුළුවන්. නමුත් කන්නේ කඩේ. ඇයි? දාණය නිසා ලැබුණා. අර කාරණා පහ පරිපූර්ණ කළේ නැහැ. ලැබිච්ච දේ විඳින්න පින නැහැ. ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා දානයක් දෙද්දී එක සද්ධාව දෙක ගෞරවය තුන කර්මය කර්මඵල විශ්වාසය හතර ප්‍රණීතව දන් දෙන්න සියතින් සකසා දන් දෙන්න එයයි දානේ ලෞකික සැපේ ලබන්න පුළුවන් පැත්ත.